ව්‍යවහාරික විගණනයේදී කරුණු හයක් ඔස්සේ කරපු නිරීක්ෂණ ප්‍රමාණයක් තමයි ඊයේ දවසේදී අපි ලබා දුන්නේ. මේ ලේකම්තුමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇරියා. ඒ නිරීක්ෂණවලට මොවුන් දවස් 7කදී අපිට විස්තර වන්න ඕනේ. ඒ නිගමනයන් එක තමයි පාර්ලිමේන්තුවට විගණන කාර්යපති දෙපාර්තමේන්තුව මේ වාර්තාව දෙන්නේ. මේ අතර රොමේෂ් රත්නායක මහතා වැඩබලන පුහුණුකරු ධුරයට පත් කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. රොමේෂ් රත්නායක දෙවියන් සම්බන්ධයෙන් මම බලට විරුද්ධත්වයක් නැහැ. ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයොන්ට කියනවා නම් තරඟ දිනපු විදියට 50ක් ගහපු විදියට පඩි ගෙවනවා කියලා ඒ විදියටම පුහුණුකරුටත් කළ යුතුයි කියන එකයි මම කියන්නේ. තියෙනවා අපි චන්දිකතුරුසිංහ මහත්තයා යනවා නම් එතුමා ලංකා ක්‍රිකට් එක ගන්න ඕනේ මාස 3ක පඩි. එයාව අපි අරිනවා නම් අවුරුද්දක පඩි ගෙවන්න ඕනේ කියලා. ඉතින් පුදුම ඇග්‍රීමන්ට් ගිහිල්ලා මේ ඇග්‍රීමන්ට් එක ගහන්න ගහපු එක්කෙනාට කවුද දුන්න අවසරේ? ඒක කොහොමද කරේ? දැන් මේ වැඩියෙන්ම අඬන්නේ කවුද මේක සම්බන්ධයෙන්? ඒතොර තේරෙනවා ඇග්‍රීමන්ට් එක ගැහුවේ කවුද කියලා. එතුමා දැනට 67කට විතර පුහුණුකරු හැටියට ඉඳලා තියෙන. එකෙන් දිනලා තියෙන 24යි. අදිසියරි මැත් 3 දින්නොත් හොඳයි. පෙරදුනොත් මං ආයෙත් ඉඳලාම ඉවරයි.